අන්තවාදී ආගමික මතවාදීන් නේචත්වයට පත් වූ විශ්වාස නොකරන්නන්ගේ බෙලි කපා හෝ ඝාතනය කර ආක්‍රමණකාරී කුරිරු පිරිසක් සිටිනවා නම් එය ඉස්ලාම් අන්තවාදයයි. ලෝකේ බොහොමයක් යුද ගැටුම් මැද තිබෙන්නේද මේ අන්තවාදය. ලේ පිපාසිත පිසාචයන් මෙන් මොවුන් මලකඳන් මැදින් තම මතය පතුරුවා ඒ රටවල් තම ග්‍රහණයට ගන්නවා. ඇෆ්ගනිස්තානය, පකිස්තානය සහ බොහොමයක් මැද පෙරදිග රටවල් මෙයට කදිම උදාහරණ පෙන්නුම් කරනවා. ආගමික විශ්වාසයන් නිසා නීචත්වයට පත්වුණු මොවුන් මලකඳන් මතින් දෙව්ලොවට පාරක් තිබේයි සිතන කන්‍යාවියන් 72ක් වෙනුවෙන් තම මව පියා වුවද ඝාතනය කරන සැබෑ මෝඩ පිරිසකි. කුඩා කල සිටම අන්තවාදී අදහස් වලින් මනස පුරවන මද්රසා පාසල් ත්‍රස්තවාදී පුහුණු කඳවුරු වලට සමානයි. දෙවියන් යදිමින් සතුන්ගේ බෙලි කපා තෘප්තියක් ලබන මොවුන් මරාගෙන මැරෙන බෝම්බ පුපුරවන්නේද යාඥාවෙන් පසුවයි. දිනය අප්‍රේල් 21 වෙනිදා. මීට හරියටම අවුරුද්දකට කලින් සිදු කරපු පාස්කු ප්‍රහාරයද එවැනි නීච ක්‍රූර අන්තවාදී අදහස් වලින් පිරිපුන් මුස්ලිම් අන්තවාදීන් විසින් එල්ල කරන ලද්දකි. දෙව්ලොව කන්‍යාවියන් 72ක් සොයා තියත් කළ ම්ලේච්ඡ පාස්කු ප්‍රහාරයට අදට හරියටම අවුරුද්දයි. පාස්කු ප්‍රහාරය පිළිබඳව කලින් බුද්ධ්‍යංශ දැන සිටියා. ඒ පිළිබඳව රජය විසින් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත්තේ ඇයිද යන්න අපිට තාමත් ප්‍රශ්නයක්. ඒත් අපි දන්නා කරුණ නම් ජීවිත රැසක් පිළිගනිමින් අප්‍රේල් මාස 21 වෙනිදා අඳුරු දවසක් කර අදට හරියටම අවුරුද්දක් ගත වෙනවා. පාස්කු ප්‍රහාරය ගැන අපි තවමත් පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා. රටේ ජනතාව ඉමහත් බලාපොරොත්තු රැසක් පොදි බැඳගෙන පත් කළ ජනපතිතුමිනි, ඔබ ගැන අපේ හිතේ තියෙන විශ්වාසය තවම කිසිදු අඩුවක් වී නැහැ. ඔබ ගැන ඇති විශ්වාසය ඒ ආකාරයෙන්ම තාමත් තියෙනවා. දේශහිතයිෂී ජනතාවවාදී නීතිගරුක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වනු දැකීම ජනතාවගේ බලාපොරොත්තුව. පිටපත ද ලංකන් ෆැමිලි.